ගරු මුල් අසනාරුවඩ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් නීති සම්පාදන ක්‍රියාවලියේ බොහෝ විට ක්‍රියාත්මක වන්නේ රජයේ න්‍යායපත්‍රය, රජයේ අභිමතය සහ රජයේ තීන්දු තීරණ කරන කරුණු කාරණා. නමුත් අද අපි ආඩම්බරෙන් කියන්නට ඕන, විශේෂයෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කරපු මාතෘකාවක්, කතා කරපු විෂයක්, විශේෂයෙන්ම පරාටේ නීතිය අත්හිටුවීම, ඒ වගේම පරාටේ නීතිය වෙනස් කිරීම, ප්‍රතිසංස්කරණයට ලක් කිරීම, ඒක අත් වශයෙන්ම දේශපාලන න්‍යායපත්‍රයට ඇතුල් කිරීමට අපිට ලොකු කාර්යභාරයක් කරන්නට පුළුවන්කම ලැබුණා විපක්ෂයක් හැටියට. විශේෂයෙන්ම අද මම සතුට වෙනවා මේ සාකච්ඡාව කරන මොහොතේ අත් වශයෙන්ම අපේ රටට දැවැන්ත ශක්තියක් වන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රැසක් අද මේ විවාදය, අද මේ සාකච්ඡාව නිරීක්ෂණයට ලක් කරනවා. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් කර්මාන්තකරුවන් සඳහා අපි දියත් කරපු දැවැන්ත ප්‍රයත්නයක සුභවාදී ප්‍රතිඵලයක් අද ලැබෙන මොහොතක මම ඇත්ත වශයෙන්ම අපේ ප්‍රයත්නය පිළිබඳ සතුටු වෙනවා. වගේම රජයේ අනුගත වීමත් අපි ඒකත් අගය කරනවා. අපි කොච්චර කතා කරත්, කොච්චර සාකච්ඡා කරත් මේක ව්‍යවස්ථාදායකයේ නීතියක් හැටියට සම්පාදනය නොවුනොත් අදටත් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අනාථ භාවයට ලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව රජයට ස්තුතිවන්ත වෙනවා. මංගින් ඔබට ගිහිල්ලා මම රජයට ප්‍රශංසා කරනවා අපි ඉදිරිපත් කරන සංශෝධන හතටත් එකඟ වුණොත්. මොකද ඒ තුලින් ඇත්ත වශයෙන්ම මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සුරක්ෂා කිරීමේ ප්‍රයත්නය සත්‍ය වශයෙන්ම තහවුරු වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ විපක්ෂයේ දරපු ප්‍රයත්නය ගැන කතා කරනකොට මට මතක් වෙනවා මාටින් ලූතකින් විටක ප්‍රකාශ කරා, "If you can't fly, then run. If you can't run, then walk. If you can't walk, then crawl. But whatever you do, you have to keep moving forward." පියාඹන්නට නොහැකි නම් දිව යන්න, දිව යන්නට නොහැකි නම් ඇවිද යන්න, ඇවිද යන්නට නොහැකි නම් එවිට බඩගාමින් හෝ ඉදිරියට යන්න. වැදගත් කරුණ වනුයේ ඉටු කරන කවර කර්තව්‍යයකදී වුවද නොකඩවා ඉදිරි ගමන නිරත වීමයි. නෙල්සන් මණ්ඩෙලා විටක කිව්වා, "It always seems impossible until it's done." ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නා තෙක්ම කාර්යය ඉටු කළ නොහැක්කක්සේ පෙනේ. වින්ස්ටන් චර්චිල් මැතිතුමා කියලා තියෙනවා, "Success is not final. Failure is not fatal. It is the courage to continue that counts." සාර්ථකත්වයේ අවසානය නොවේ, පරාජය අති භයංකර දෙයක්ද නොවේ, වැදගත් වනුයේ නොකඩවා අදාළ කටයුත්තේ නියැලීමේ ධීරිය. මෙන්න මේ සංකල්ප ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් දිරිගැන්වුවා මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරා. ඒ අත්ත වශයෙන්ම මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ඒ අයගේ වරදින් සිදුවුණු තත්ත්වයක් නෙවෙයිද මේ නිර්මාණය වුණේ? අත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරය, ඒ ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් ආසාදනය, ඒ වගේම බංකොලොත් භාවය, මේ නිර්මාණය වුණු ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ, ට්‍රිපල් ට්‍රැජඩීස් තුළ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් දැඩි අසහනයකට ලක් වුණා. දැන් බලන්න පොඩ්ඩක් මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ වැදගත්කම. ඔවුන් තමයි මුළු ව්‍යවසායකින්ගෙන්
75% MSMEs. දලදේශය නිෂ්පාදිතයට ලබා දෙනවා 55% අතර දායකත්වය. 145%කට පමණ රැකී රක්ෂා සපයන. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි, රජයේ සංගණනම ඔප්පු කරා මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග, විඳින දුක, ඒ අයගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව, ඒවට බොහෝ දෙනෙක් සවන් දුන්නේ නැහැ. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර රජයේ සංගණනයක් අඩුවා. Impact of Economic Crisis on MSMEs කියන වාර්තාව තුළ 59,100ක් තාවකාලිකව වැහිලා, තවත් ව්‍යාපාර 204,100ක් ස්ථිර වශයෙන් වැහිලා, කාන්තා ව්‍යවසායකින් සතු ව්‍යාපාර 11,700ක් තාවකාලිකව වැහිලා, 27,600ක් ස්ථිර වශයෙන් වැහිලා, 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර විතරක් 48.3%කින් වැහි ගිහිල්ලා. මේ සංගණනයට අනුව 2018-2022 වර්ෂ දක්වා ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා 245,000 අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි, කොළී අනුපාතයේ ඉහළ යෑම, ආදායම අඩුවීම, නැවත ගෙවීමේ හැකියාව පහළ යෑම, ණය ගෙවීම් පැහැර හැරීම මත ආසාදු ලේඛනගත වීම වැනි හේතුන් නිසා ශුද්‍ර ව්‍යාපාර 39.4%, කුඩා ව්‍යාපාර 47.3%, මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර 50.1%, තව දුරටත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බව අනාවරණය වෙලා තිබෙනවා. මේ කවුද කියන්නේ? මේ කියන්නේ රජයේම සංඛ්‍යාලේඛන. රජයේම සංඛ්‍යාලේඛන වලින් ඔප්පු වෙලා තිබෙනවා මේ ව්‍යවසායකින් මහා අසීමිත පීඩනයකට, අසහනයකට, දැඩි දුකට, කනගාටුවට. බොහොම අමාරුවෙන් තමන්ගේ ලේ දහඩිය වගුරවලා කැපකිරීම, අදිෂ්ඨාන ශක්තිය තුළින් අමාරුවෙන් ගොඩනගාගත්ත ව්‍යාපාර මේ පරාටේ නීතිය හරහා තමන්ගේ වරදක් තුළ නොව අර ත්‍රිත්ව ඛේදවාචකය මුල්වීම තුළ, ඒ තමන් ගොඩනගපු ව්‍යාපාර අහිමිවීම තුළ දස ලක්ෂ සංඛ්‍යාත ව්‍යවසායකින් හිටියේ හැඬු කඳුලින්. අද අපි සතුටු වෙනවා ඒ අයගේ කඳුළු පිස දමන, ඉවත් කරන නව පනතකට, නව නීති රීති සම්පාදනය කරන්නට හැකියාව ලැබීම ගැන. දැන් මම මතක් කරන්නට කැමතියි, දැන් මටත් මූලාසනාරූඪ සභාපතිතුමනි බොහෝ විට චෝදනා එල්ල වෙනවා මේ කතා කරනව වැඩි කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් හිටව ජනාධිපතිවත් hina වෙනවා ඒක කියනකොට. හැබැයි මම ඔබතුමාට කියන්න කැමති, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පිළිබඳව 2020 පෙබරවාරි 20 වෙනිදා ඉඳලා මම 18 වතාවක් කතා කළා. ඒක අපරාධයක්ද? ඒක නරක දෙයක්ද? කියලා 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 උගුර ලේරහ වෙනකන් කියවලා කරන්න තියෙන උපරිමය කරලා අපිටත් පුළුවන් වුණා ලොකු දායකත්වයක් ලබා දෙන්න. නැහැයි බැහැයි බලමුයි කියපු කණ්ඩායම් නිවැරදි මාර්ගයට යොමු කරන්න. දැන් මම පොඩි උදාහරණ ටිකක් කියන්නම්, මොකද මේවා දැනගන්නට ඕන. විජේදාස රාජපක්ෂ මැතිතුමා නම් ඍණාත්මකව මොනවත් කියලා නැහැ. නමුත් බලන්න, සේමසිංහ මැතිතුමා කියනවා 2021 සැප්තැම්බර් 22 මම මේ හැන්සාඩ් වාර්තාවලින් කියන්නේ. සැප්තැම්බර් 22 2021 මම
ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් කතා කරනට කියනවා, විපක්ෂ නායකතුමා මතු කළ කාරණා පිළිබඳව ඉතාම සුභවාදී බලාපොරොත්තුවක් ඉදිරි අයවැය ලේඛනය තුළින් මුදල් ඇමතිතුමා ලබා දෙනු ලබයි. ඒකනි 2021 සැප්තැම්බර් 22 කිව්වේ. ඉතින් දුන්නු ලොකුම සුභාරංචිය අසුභාරංචිය රට බංකොලොත් විය. ඒක තමයි සිද්ධ වුණේ. සුභාරංචියක් දෙනවයි කියලා අයවැය කතාවෙන් 2022 රට බංකොලොත් වුණා. ඔන්න දුන්න සුභාරංචිය. ඉතින් අපේ හිතවත් සීමල පිටිය මැතිතුමා, පරාටේ බලතල අත්හැරීම් බැංකුවේ ණය කර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කරුණා කාරණාවක් වන අතර, මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත් භාවයට පත්වීමේ අවදානමක් ඇති කරයි. මේ ඔබතුමා කරපු ප්‍රකාශන ඔබතුමායි කතා නෑ ඔබතුමායි කතා ගොඩකින්ද ඉන්ට්‍රප් කරන්න එපා ඇමතුමා, ඔබතුමාගේ කතාව ඔබතුමා උත්තර දෙන්න. එතකොට මම ඔව් ඉතා වැදගත් මගේ කතාවෙන් පස්සේ උත්තර දෙන්න හුඟක් දේවල් තියෙන ඔබතුමාට උත්තර දෙන්න. එතකොට මේ කතාව කියනකොට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අය පොඩ්ඩක්වත් හිතුවේ නෑ පහුගිය කාලේ කොවිඩ් කාලේ වුණත් බැංකු පද්ධතිය ලැබ කරු සභාපතිතුමනි, මේ පංකෝටි 72 ලක්ෂයක් බැංකුවල ගනුදුරුකාරයෝ ඉන්නවා, තැන්පතුකාරෝ. ඒකෙන් 50%ක් රුපියල් 5000ට වැඩි අඩු මිනිස්සු. මේ පරාට නීතිය ගෙන 1990 සභාපතිතුමා මගේ කතාවට ඉන්ටරප් කරන්න එපා, මම කාගේවත් කතාවලට බාධා කරේ නෑ. මං ආපහු කියනවා මෙතුමා කිව්වද, පරාටේ බලතල අත්හැරීම් බැංකුවේ ණය අය කර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කාරණාවක් වන අතර, මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත් භාවයට පත්වීමේ අවදානමක් ඇති කරයි. ඒව එහෙම කිව්වා. හැබැයි කොරෝනා කාලෙදි වුවත් මේ රටේ බැංකු පද්ධතිය ලැබපු අධික ලාභය ගැන ඔබතුමා හිතුවේ. මම පිළිගන්නවා අනිවාර්යෙන්ම බැංකු පද්ධතියේ ස්ථාවර භාවය එහි ස්ථායීකරණය අපි රැකගන්නට ඕන. We can't afford to run on banks. මේ බැංකු පද්ධතිය අපි රැකගන්නට ඕන. හැබැයි අපි පොඩ්ඩක් සමබරව හිතන්නට ඕන. ඩිපොසිටර්ස්ලා ගැන හිතන්නට ඕන. ණයගත්තු MSMEs ගැන හිතන්නට ඕන. ෂෙයාර් හෝල්ඩර්ස්ලා ගැන හිතන්නට ඕන. මේ හැම පාර්ශ්වයක් ගැනම අපි හිතන්නට ඕන. එහෙම හිතුවේ නැහැ. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ 18 වතාවක්, මම මේක හැන්සාත්ගත කරනවා සභාගත කරනවා, 18 වතාවක් මේක ගැන කතා කරා. මම විශේෂ ස්තුතියක් කරන්නට ඕන, විශේෂයෙන්ම IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, යුරෝපා හවුල නියෝජනය කරන කොමසාරිස්තුමිය, ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂක තකෆූමි කඩෝනෝ මැතිතුමා 2023 ජූලි 28 වෙනිදා ප්‍රථම වතාවට මේ රටේ ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතින් හමු වෙලා ප්‍රථම වතාවට MSMEs වල දුක, ඒ උගත් ජපන් ජාතික හොඳ හදවතක් තිබෙන මහත්මය මූණට මූණ හමු කරන්නට අපට හැකියාව ලැබුණා. ඉතින් මෙතනදී මම කිසිසේත්ම කියන්නේ නැහැ මේ විපක්ෂය කිව්ව හින්දා ADB එක කරයි කියලා. නමුත් අපිත් මේකට දායක වුණා. අපි විවේචනවලට සීමා වෙන්නේ නැතුව අර සුපුරුදු සම්ප්‍රදානුකූල ගෝත්‍රික දේශපාලන ක්‍රමයේ අනුගමනය කරන්නේ නැතුව අපිත් අපේ පංගුව ඉෂ්ට කරා. අපිත් අපේ කොටස ඉෂ්ට කරා. දැන් ADB එක හැම වෙලා, IMF එක හැම වෙලා, ලෝක බැංකුව හැම වෙලා අර ඉස්සර කාලේ කළා වගේ අපි කේලම් කියලා රටට ආධාර නතර කරේ නැහැ. අපි කිව්වේ ආධාර දෙන්න කියලා. 100 million US dollars එක පැත්තකින් ක්‍රෙඩිට් ගැරන්ටි කිරීම සඳහා, අනෙක් පැත්තෙන් පවතින බැංකු ව්‍යුහය හරහා ඒ MSMEs වලට සහයක් හැටියට කාරක ප්‍රාග්ධනය ලබා දෙන්නට
මුදල්වෙන් කරා. හැබැයි මම ඉල්ලීමක් කරනවා රජයෙන්, මෙයින් සිද්ධ වෙලා තිබෙන්නේ අර සුපුරුදු බැංකු පද්ධතිය යටතේ මේ මුදල් ලබාදීම තුළ බොහෝ දුරට බැංකු පද්ධතිය රිස්ක එකක් ගන්නෙ නැතුව, අවදානමක් ගන්නෙ නැතුව ඒගොල්ලොන්ගේ හොඳම ගනුදෙනුකරුවන්ට මේව බෙදලා දීලා කියනවා ආසියානු සංවර්ධන බැංකුවට, ඔව් 100%ක් සාර්ථකයි. මං කියනවා මේ අඩුපාඩුව ගැන රජයේ අවධානය යොමු කරන්න. උගුර ලේරහ වෙනකන් කතා කරලා ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි හැමෝම එකතු වෙලා, එහෙම කියමුකෝ, අපි තනිකරම ගෞරවය ගන්නට යන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙලා මේ ලබාගත්තු ඇමරිකන් ඩොලර්ස් 100 මිලියන් මේවා අර සේෆ් කස්ටමර්ස්ලට, ඒ කියන්නේ ණය පැහැර හැරීම් නොකරපු කස්ටමර්ස්ලට බෙදලා දීම තුළින් මොකද්ද මේ අමාරුවේ වැටලා තියෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට අත්පත් වෙන සෙත. මං ඒක මේ සභාවට අවධාරණය කරලා විශේෂයෙන්ම අපේ රජයේ අදාළ ඇමතිවරුන්ගේ අවධානය යොමු කරලා මේකට යම් කිසි විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම 18 වතාවක් මේ වැඩියෙන් කතා කරනවා කිව්වනේ. වැඩියෙන්ම කතා කරලා මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් පෙනී සිටින ලැබීම ගැන මම කියන්නේ මම විතරක් නෙවෙයි මගේ කණ්ඩායම. සමගි ජන බලවේගයේ, සමගි ජන සන්ධානයේ අපේ කණ්ඩායම, අපේ ආර්ථික කවුන්සලයේ සමාජිකයින්, මේ සියලුම දෙනා මේ වෙනුවෙන් ලොකු හඬක් නැගුවා. නිසා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. වැඩියෙන් කතා කරන මම කතා කරපු 18 වෙනි වතාවල් පිළිබඳව හැමෝටම කියවා බලා ගන්නට මම හැන්සාර්ගත කරනවා, සභාගත කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම අපි මේ යෝජනා ඉදිරිපත් කරනකොට ආපහු කිව්වා මෙන්න මෙහෙම කතාවක් අපේ සීමල පිටියේ මැතිතුමා. පරාටේ නීතිය తాවකාලිකව ඉවත් කළොත්, මේක ඔබතුමා කිව්වේ 2023 දෙසැම්බර් 9 වෙනිදා හැන්සාඩ් එකෙන් කියන්නේ. ඔබතුමාගේ වෙලාවෙන් ඔබතුමා උත්තර දෙන්න. පරාටේ නීතිය తాවකාලිකව ඉවත් කළොත් සැබවින්ම ණය ගෙවන්න නොහැකි වුණු පිරිසටයි, අයථා විදියට ණය නොගෙවෙන පිරිසටයි කියන දෙගොල්ලොන්ටම එක වාගේ සහනයක් ලැබෙනවා. මේ ඔබතුමා කිව්වේ අපි පරාටේ නීතිය අත්හිටවන්නේ කියනවා. එදා දවසේ ඔබතුමා එහෙම කියලා අද අපි සතුටු වෙනවා. ඔබතුමාලා වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස් වෙන එක නරක දෙයක් නෙවෙයි, ඒක හොඳ දෙයක්. මේ සමහරු හිතනවා මේ අපිට වැරදුනා, අපි වෙනස් වුණා, අපි අලුත් වුණා කියන එක නිකන් මදි පුංචිකමක් කියලා. මේ නූතන ලෝකේ තමන්ට මොන හරි වැරදුනා නම්, ඔව් අපිට වැරදුනා, අපි පොඩ්ඩක් නම් නිවැරදි වෙනවා, අපි අලුත් පාරක යනවා, ඒක වරදක් නෙවෙයි. ඒ නිසා මේ වගේ ඍණාත්මක චින්තනයක් තිබුණු රාජ්‍ය පාර්ශවය, ඔව් පරාටේ නීතිය වෙනස් කරන්නට ඕන, අත්හිටවන්නට ඕන, මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට හුස්ම ගන්න අවස්ථාවක්, ඔක්සිජන් ටිකක් ගන්න අවස්ථාවක්, කඩාවැටුණු ව්‍යාපාර නැගී සිටවන්නට අවස්ථාවක් ලබා දීම දක්වා ආණ්ඩුව වෙනස් වීම මම දකින හොඳ ලක්ෂණයක් හැටියට. බනිනව නෙවෙයි, වෙනස් වීම ගැන හොඳ කියලා. මේ හොඳ කියනකොට ඒකත් පොඩ්ඩක් බාර ගන්න. නරකක් නෙවෙයි නේ කියන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන, මෙතනින් ඔබට අපි යන්නේ කොහොමද? මෙතනින් ඔබට යන්නට නම් මම ඉදිරිපත් කරන මේ සභාවට අපි amendments 7ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගෙනාපු පනත වඩාත් ශක්තිමත්, වඩාත් ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට සෙත සැලසෙන ආකාරයට අපි සංශෝධනය කළ යුතුමයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. දැන් බලන්න විශේෂයෙන්ම මම කියන්න කැමති මේ පරාටේ නීති ඇත්ත වශයෙන්ම යල් පැන ගිය නීතියක්. නූතන ලෝකයේ මෙවැනි නීති භාවිතා වෙන්නේ නැහැ. මේ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ සඳහා දියුණු නීති පද්ධතියක් හඳුන්වා දීලා තිබෙනවා. චැප්ටර් 11 හරහා එතනින් කරන්නේ ණය ගෙවාගත නොහැකි ව්‍යවසායකින් හා දේපල වෙන්දේසි කිරීම වෙනුවට
අදාළ බැංකුමකින් ආයෝජකය කරහා එම අය ප්‍රතිව්‍යූහගත කර පවත්වා ගත හැකි මට්ටමකට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ එවගේ චැප්ටර් 11 වැඩපිළිවෙලක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම දැන් මේ කාලවකවානුවකට පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඉතින් ඔබතුමාට විනාඩි 5ක් තිබෙනවා. මට තව පොඩ්ඩක් ටයිම් ගන්න පුළුවන්. ඒක ලොකු සහනයක්. මගේ වෙලාව දෙන්න. මගේ වෙලාව දෙන්න. ඒක ලොකු සහනයක්. හැබැයි සියඹලා පිටියේ මැතිතුමා මේක මොරටෝරියම් එක වගේ වෙන්න බෑනේ. මොරටෝරියම් එක දුන්නා. ඔව් සහනයක් ලැබුණා. හැබැයි මේ කාලවකවානුව තුළ නැගී සිටින්නට වැඩසටහනක් තිබුණේ නැහැ. මොරටෝරියම් එකෙන් පස්සේ නොගෙවපු ණයයි පොලියයි දඩ පොලියයි වැඩි පොලියයි ඔක්කොම එකහුව වෙලා තවත් ණයක් පැටෙව්වා. දැන් එහෙම වෙන්න බෑනේ. දැන් පරාටේ නීතිය తాවකාලිකව අත්හිටවලා ඒ අත්හිටවපු කාලවකවානුව තුළ මේ කඩාවැටුණු කර්මාන්තවලට ව්‍යවසායකින්ට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද වැඩපිළිවෙල? Access to affordable capital. දරා ගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට තියෙන ප්‍රවේශය. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම අද මේ විවාදයේදී රජයේ පාර්ශ්වෙන් මම ඉල්ලීමක් කරනවා. මොකද්ද ඔබගේ Access to affordable capital වැඩසටහන? මොකද ඉදිරිපත් කරන්න. මොකද මේක මොරටෝරියම් එකක් වෙන්න බෑ. මේ කාලවකවානුව තුළ ඇත්ත වශයෙන්ම කඩාවැටෙන ව්‍යාපාරවලට නැගී සිටින්නට අවස්ථාවක් ලැබෙන්නට ඕන. ඒ වගේම මම කියන්න කැමතියි පරාටේ නීතිය මගින් අපේට තබන ලද දේපළ වෙන්දේසි කිරීම අත්හිටුවමින් අනුමැතිය ලැබුණු දින සිට රාජ්‍ය බැංකුව එම කටයුත්ත කරත් පෞද්ගලික බැංකුව මූල්‍ය ආයතන අදාළ වෙන්දේසි කිරීම සඳහා පුවත්පත් නිවේදනක් නිකුත් කළා. මේ මල් ළඟ තියෙන ඔක්කොම නිකුත් කරපු නිවේදන ඔක්කොම තියෙනවා. මේ තියෙන පුවත්පත් නිවේදන බොහොම කැත විදියට කටයුතු කරේ සමහර බැංකු. දැන දැන මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රැකගන්නට අපි හැමෝම එකතු වෙලා වැඩසටහනක් කරනකොට හිතාමතාම මේ ඔක්ෂන් කරන නෝටිසස් මේ පරාටේ එක්සිකියුෂන්ස් ටික ක්‍රියාත්මක කරා. ඒවට ඔබතුමන්ලා යම් කිසි දිනුවක් ගන්නට ඕන. මොකද මතක තබා ගන්න මේ බැංකු පද්ධතියත් අධික ලාභ ලැබුවා. අර වැඩගත් කියමනක් තියෙනවා. සමාජයක පොහොසත් සුළුතරයට බැරි නම් අසහනකාරී බහුතරය රැකගන්නට ඒ සමාජ ක්‍රමේ කඩන් වැටෙනවා. මේ රටේ බැංකු පද්ධතියත් ඒක දැනගන්නට ඕන. සාධාරණ ලාභයක් උපයන්නට ඕන. මානුෂීයත්වයක් තියෙන්නට ඕන. අපි පිළිගන්නවා ධනවාදය. හැබැයි අපි පිළිගන්නේ ලුම්පන් ධනවාදය. අපි පිළිගන්නේ මානුෂීය ධනවාදය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදේ තුන්වෙනි මාවත මැද මාවත ඒකයි අපේ ප්‍රතිපත්තිය. මේ විදිහට රජය වෙනස් වන්නට යනවයි කියන එක දැක දැක මේ අහිංසක ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ අහිංසක දේපල ඒ අහිංසක මිනිසුන්ගේ දේපල වෙන්දේසි කිරීමට කටයුතු කරපු කණ්ඩායම් වලට යම් කිසි තීන්දුවක් ගන්නට ඕන. පනත් කෙටුම් පතරට අනුව සංශෝධනය බලාත්මක වෙන දින සිට නොව කැබිනට් තීන්දුව ගත් දිනය දක්වා බලපැවැත්වෙන පරිදි දේපළ වෙන්දේසි අත්හිටුවීමට කටයුතු කිරීම වඩා සුදුසුයි අපි යෝජනා කරමු. පරාටේ නීතිය යටතේ වෙන්දේසි කිරීමට නියමිත වත්කම් පිළිබඳ නිසිහා විධිමත් තක්සේරුවක් කර ඒවා යලි ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වැඩපිළිවෙලක් වැඩගත් වෙනවායි කියලා අපි යෝජනා කරමු. ඒ වගේම මේ සහනේ දීලා තියෙන්නේ දෙසැම්බර් 15 දක්වා පමණයිනේ. අපි ගේන සංශෝධනයක් ඒ කාලය ඊට වැඩිය දික් කරන්නට උනේ කියන අදහස ඇතුව අපි නිකමට තර්කයකට කිව්වොත් හොඳයි දෙසැම්බර් 15 වෙනකන් අත්හිටවන්න. ඉන් පස්සේ මොකද වැඩපිළිවෙල? අර අන්තර් වාර කාලය තුල වැඩපිළිවෙලක් නැත්තම් මේ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකින්ට නැගී සිටින්නට ප්‍රාග්ධන ශක්තියක් ලබා දෙන්න, කාරක ප්‍රාග්ධනයක් ලබා දෙන්න අපි ආපහු මුල් තැනට එනවා. ඒ නිසා විශේෂයෙන් මේක ගැනත් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. දැනට බැංකුවලට අයවැය යුතු ණය පිළිබඳ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියක් සිදු කරන්නේද? එසේ නොමැතිනම් ලබාගත් ණය හෝ ඉන් කොටසක් හෝ කපා හැරීම පිළිබඳ
අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම ණය හිමියන් යලි ක්‍රියාවලියට ව්‍යාපාර ව්‍යවසායක සංවර්ධන නිෂ්පාදන සේවා ක්‍රියාවලියට එකතු කරන අලුත් සහන පැකේජයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරා. ඒ නිසා විශේෂයෙන්ම මගේ කතාව අවසන් කරන්නට පෙර මම ඉදිරිපත් කරන්න කැමති රජයේ නියෝජනය කරන අදාළ බලධාරීන්ට සහ මැති ඇමතිවරුන්ට අපි විශේෂයෙන්ම සංශෝධන හතක් ඉදිරිපත් කරනවා. පළවෙනි සංශෝධනය තමයි මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම. පනත ක්‍රියාත්මක වීම 2026 දෙසැම්බර් 15 දිනතෙක් අත්හිටුවන්නේ කියලා අපි සංශෝධනය කරනවා. මොකද ඇත්ත වශයෙන්ම යම්කිසි සාධාරණ කාල පරාසයක් ක්‍රියාත්මක කරන්නට ඕන මේ කර්මාන්තකරුවන්ට අපහු නැගිටින්. මේක නිකන් 2024 දේශපාලන මැතිවරණ තියෙන වසරක් කියලා නිකන් ජනතාව රවට්ටන්න අන්දවන්න we should not hoodwink the people. ඒ නිසා මම යෝජනා කරනවා මේක 2026 දෙසැම්බර් 15 තෙක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නට. දෙවෙනි සංශෝධනයේ දැනට රුපියල් මිලියන 5ක් ලෙස සඳහන් වෙති පරාටේ නීතිය රුපියල් මිලියන 20ට අඩු ණය මුදල් සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදීමේ සංශෝධනය. අපි විශ්වාස කරනවා තරේම ඒ සංශෝධනයට රජයේ අනුමැතිය ලබා දෙන්නට කටයුතු කරන්නට. ආරම්භක ලන්සුවක් නියම කිරීම අනිවාර්ය කිරීම හා ආරම්භක ලන්සුවකට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයෙකුට හෝ බැංකුවකට උකස් දේපල මිලදී ගැනීම තහනම් කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම මේ ව්‍යවසායකින්ගේ දේපල පික්පොකට් ගහන වැඩපිළිවෙලක් තිබුණේ. ඒ නිසා තුන්වෙනි සංශෝධනය හැටියට අපි මේ සංශෝධනය ඉදිරිපත් කළා. උකස් දේපල පරාටේ නීතිය යටතේ විකිණීමෙන් පසු බැංකුවට අය විය යුතු මුදල අයකර ගැනීමෙන් පසු ඉතිරිවන මුදල දින 3ක කාලයක් තුල ණයකරුට ලබා දීමට නියම කිරීම. අපි විශ්වාස කරනවා මේ හතරවෙනි සංශෝධනයත් ක්‍රියාත්මක කරන්නට රජය අනුගත වෙයි කියලා. පස්වෙනි සංශෝධනය මුල් ණය මුදල රුපියල් මිලියන 100කට අඩු අවස්ථාවකදී පරාටේ ක්‍රියාවලියේදී බැංකුවට අය විය යුතු මුදල වශයෙන් මුල් ණය මුදලේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය සහ ඒ මත එකතු වී ඇති පොලියෙන් 75%ක ප්‍රමාණයක් පමණක් අය කර ගැනීමට බැංකුවට ඉඩ ලබා දීම ක්‍රියාත්මක කරන සංශෝධනය. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මානුෂීයව බලලා ඒ දඩ පොලිය, වැල් පොලිය, එකතු වුණු පොලියෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමේ සංශෝධනයට රජයේ අනුමැතිය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. 6වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරා. මුල් පනතේ 19 වගන්තිය කපා හැරීම 18 වන වගන්තියට අදාළ වන්නේ මුල් ලන්සුවට වඩා අඩු මුදලකට දේපල මිලදී ගන්නා අවස්ථාවකදීය. 11 වන වගන්තියට ගෙන එන සංශෝධනය මගින් එම අවස්ථාව 19 වන වගන්තිය තවදුරටත් ඇත්ත වශයෙන්ම අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා 19 වෙනි වගන්තිය කපා හැරීම අපි ඉදිරිපත් කරන 6 සංශෝධනය. 7 සංශෝධනය 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකර ගැනීමේ පනතේ 22 වගන්තිය අර්ථකථනයක් ඇති වගන්තිය මුල් ලන්සුවට සම්බන්ධ නව අර්ථකථනයක් ඇතුළත් කිරීම. ඊට හේතුව මුල් ලන්සුව තීරණය කිරීමේදී ස්වාධීන තක්සේරු කරුවෙකු මගින් දේපල තක්සේරු කළ යුතු බවට තීරණය කිරීම. විශේෂයෙන්ම මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන මේ සංශෝධන සහිතව මේ පනත අද සම්මත වීම තුළ තමයි අපිට ඇත්ත වශයෙන්ම පූර්ණ සතුටක් ලබා ගන්නට පුළුවන්. අපි ඇත්ත වශයෙන්ම සම්පූර්ණ ක්‍රියාවලියක නිරත වුණයි කියලා. ඒක එතකොට කම්ප්ලීට්, ඒක අංග සම්පූර්ණයි. ඒ නිසා මේ සංශෝධන රහිතව ක්‍රියාත්මක වීම අපි දකින්නේ අසම්පූර්ණ ක්‍රියාවලියක් හැටියට. එසේ නොකරන්නේ කියලා මම මේ අවස්ථාවේ රාජ්‍ය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමින් අවසාන වශයෙන් මේ ක්‍රියාවලිය තුළ මම මුලදීම කිව්වා අවුරුදු 2කමාරකට 3කට ආසන්න කාලයක් මේ විෂය පිළිබඳව කතා කිරීමේදී අපිට ඒ වැටි නැගිට ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට ඒ ශක්තිය ලැබුණා.
ඉතිහාසයේ පුරාවටම විද්වතුන් විවිධ ආදර්ශ ලබා දීලා තිබෙනවා. කන්ෆියුෂියස් කියනවා, "It does not matter how slowly you go, so long as you do not stop." නොනවතින ගමනක නිරත වෙන්නට ඕන. අපි ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් වෙනුවෙන් නොනවතින හඬක්, නතර නොවන හඬක් ගමනක් අපි ක්‍රියාත්මක කරා. ගමන අත්නොහැර ඉදිරියට යන තාක් ඔබගේ ගමන කෙතරම් මන්දගාමීද යන්න ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ නැහැ. බෙන්ජමින් ඩිස්රේලි ප්‍රකාශ කරලා තිබෙනවා, "Through perseverance, many people win success out of what seemed destined to be certain failure." නොපසු බස්නා උත්සාහය තුළ බොහෝ පුද්ගලයෝ ආරම්භයේදී අනිවාර්ය පරාජයකින් අවසන් වනු ඇතියයි පෙනී ගිය අවස්ථාවන් පවා ජයග්‍රහණින් අවසන් කරපු අවස්ථා තිබෙනවා. දැන් මං කියව 18 වතාවක් මේ විෂය ගැන කතා කරයි කියලා. ආරම්භයේදී තිබුණේ අන්ධකාරය. කියන දෙයට විරුද්ධ වෙනවා. නැහැ කියනවා, බැහැ කියනවා, බලමු කියනවා, පස්සේ බලමු කියනවා. හැබැයි කොහොම හරි අන්ධකාරය තුළ රිදී රේඛාව නිර්මාණය වුණා. මම දන්නේ නැති රිදී රේඛාව නිර්මාණය වුණේ මේ 2024 ජනාධිපතිවරණයත් සහ තවත් මැතිවරණ ගණනාවක් තියෙන නිසාදෝ කියන එක මම දන්නේ නැහැ. නමුත් කමන්නේ මොනම හේතුවකට හරි මේ රිදී රේඛාව නිර්මාණය වුණා. ඒ ගැන අපි සතුටු වෙනවා. අවසාන වශයෙන් ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ ප්‍රකාශය, "I am a slow walker, but I never walk back." මම සෙමෙන් ගමන් කරත් මම හැබැයි ආපස්සට ගමන් කරන්නේ. මෙන්න මේ විශිෂ්ටින්ගේ ඒ වැදගත් ක්‍රියාවන්, ඒ වදන් තුල අපි සතුව දැඩි අධිෂ්ඨානයක් ඇති වුණා. මේ රටේ දළදේශීය නිෂ්පාදිතයට 50%ක් 55% අතර දායකත්වය ලබා දෙන, මේ රටේ ව්‍යවසායකින්ගෙන් 75% වන, ඒ වගේම 145%කට ඒ රැකී අවස්ථා ලබා දෙන ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් අපි සතුටු වෙනවා. අපි ආඩම්බර වෙනවා. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දිවිහිමියෙන් පෙනී සිටියා. එනිසා මේ කර්තව්‍යන්වලදී මට තියෙනවා විශේෂිත වූ නම් කිහිපයක් මතක් කරා. මහේන්ද්‍ර පෙරේරා මැතිතුමා, සුසන්ත ලියනාරච්චි මැතිතුමා, තානියා අබේසුන්දර මැතිනිය, ඒ වගේම රාඝවන් මැතිතුමා ඇතුළු මම මේ ලං කිහිපයක් පමණයි කිව්වේ. මොකද මේ ඈත් එක්ක කතා කරලා තමයි මුළු සමූහයත් එක්කම කතා කරන්නේ. එතකොට පහුගිය දවස්වල තිබුණා ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ ව්‍යවසායක සංගමයේ නිර්මාණය වුණා. ශෂිකා මැතිනිය ඒකේ සභාපතිතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලයේ පමණක් නෙවෙයි විශාල සමාජිකින් ප්‍රමාණයක්. දැන් ඒ අය ප්‍රයත්නයක් දරනවා විදේශීය ආයෝජකින්, විදේශීය දහනපතියන්, විදේශීය භාරකාර අරමුදල්, ට්‍රස්ට් ෆන්ඩ්ස්, ඉක්විටි ෆන්ඩ්ස් සම්බන්ධ කරගෙන කොහොම හරි මේ ආයතනවලට අවශ්‍ය මූල්‍ය ශක්තිය කොහොම හරි සපයා ගන්න කරුණා කරලා එතුමන්ලා දරන උත්සාහයට ඍජු රාජ්‍ය මැදිහත් වීමක් ක්‍රියාත්මක කරලා අද මේ පනත ගෙනීම බොහොම වැදගත්. අපේ හනට සවන් දීම ගැන රජයට ස්තුතිවන්ත වෙනවා. කරුණා කරලා සංශෝධන 7ක් එකඟ වෙලා මේක අංග සම්පූර්ණ පනතක් බවට පත් කරනවා පමණක් නෙවෙයි, මම මුලින් කියපු කාරණාව මේ ව්‍යවසායකින්ට නැගී සිටින්නට අවස්ථාවක් ලබා දෙන්න. විශේෂයෙන් මම කියන්න කැමති මේ ව්‍යවසායකින් රැක ගන්නවා වගේම අපේ රජයක් තුළ නව ප්‍රතිපත්තියක් හැටියට New Business Startups 10 lakhs, 1 million ලක්ෂ 10ක් නව ව්‍යවසායකින්, ඒ කියන්නේ ඉන්න ව්‍යවසායකින් උත් රැකගෙන නව ව්‍යවසායකින් ලක්ෂ 10ක් බිහි කරන වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. සවන් දුන් සියලුම දෙනාට ස්තුතියි. Thank you.